හරි. එහෙනම් අපිට මේ ත්‍රිකෝණයක් තියෙනවා. අපි මේක පොඩ්ඩක් විසඳලා බලමු. මෙන්න මෙයා. මෙයා කව කීයක්ද කියලා හොයාගන්න ඕනේ. මේක හොයාගන්න ක්‍රම අපි සරල විදිහකට බලමුකෝ. අපි මෙයා ගැන මුකුත් සයින් කොස් කොස් සයින් ටැන්ජන් මුකුත් දාගන්න දන්නේ නැහැ. මේ ඍජුකෝණ ත්‍රිකෝණයක් නෙමෙයි. අපි ඍජුකෝණ ත්‍රිකෝණයක් වගේ එකක් බවට පත් කරගමු. අපි ලම්බකයක් ගහමු. ලම්බකයක් ගහලා බලමු. ලම්බකයක් ගැහුවා. දැන් අපිට මොනවා හරි කරගන්න තියෙනවා. අනිත් එක තමයි මේ බලන්න මේකත් 30යි. මේකත් 30යි. සම ද්විපාද ත්‍රිකෝණයක් නේද? මෙතන තියෙන්නේ. කියන්නේ මේකත් එහෙනම් මේකත් 10යි. මූල 3ක්. ඔව් අනිත් එක තමයි අපි දන්නවා මේ 30යි 30යි මේ දෙක එකතු තමයි මෙතන මේ කෝණට එන්නේ. මේක 60ක්. එතකොට අපිට මේවා අර දැන් සුපුරුදු විදිහට සුපුරුදු කියන්නේ කලින් ඉගෙන ගත්ත එකේ හැටියට හරවලා ගන්න පුළුවන්. හරවල කියන්නේ මේ කොටස් වෙන් කරලා. එතකොට මේ කොටස අපි මේකට දාගමු A B C කියලා මෙතනට D කියලා දාගන්න. එතකොට මේ BC D ත්‍රිකෝණය සැලකීමෙන් BD කොසයින් හැට BD යට BC සමාන වෙනවා කොසයින් 60ට. එතකොට B D කොටස සමාන වෙනවා BC කොසයින් 60. කොසයින් 60 ලියන්න ඕන. කොසයින් 60 දන්නවා. කොසයින් 60 භාගයයි කොසයින් 60 කියලා ලියමු. එතකොට BC 10යි මූල 3 වැඩි කිරීම භාගය 5යි මූල 3. ඒ වගේම අපිට ගන්න පුළුවන් CD බෙදීම BC සමාන වෙනවා සයින් 60ට. එතකොට CD සමාන වෙනවා මේ කෙලි මගේ වල ටික මම දාගෙන යනවා. මුළු තුනයි මුළු තුනයි තුනයි තුන පහ 15යි. මේකත් මුළු තුන සුළු කරලා ගන්න පුළුවන්. අපි දැන් මේ දෙන්නව දන්නවා. මෙයා 5යි මූල 3යි මෙයා 15යි. එතකොට අපිට පයිතගරස් දාලා ගන්න පුළුවන්. මේක මෙතන 10යි මූල 3 දන 5යි මූල 3 වෙනවා. එතකොට 15යි මූල 3යි එයාගේ වර්ගය දන 15 වර්ගය සමාන වෙනවා L-ට. නැත්නම් තව විදිහක් ගන්න පුළුවන් මේක. ඒකත් ඒක මේක කොපි කරගත්තනම් අපහැදිලි වෙන්නේ නැහැ. අපි ආයි ත්‍රිකෝණය ඇඳලා මාර්ගම්. මේ ගත් එකෙන් මෙතන ඉඳලා ගහන්න පුළුවන් ලම්බකයක්. එහෙම වුණාම මෙතන 10යි මූල 3යි 10යි මූල 3යි 30යි 30යි මෙයා මේ පැතර කරගන්නවා. මෙයා මේ පැතර කරගන්නවා.
එතකොට හරි මෙයා මේ පැත්තට කරගන්න එක මම සරලව කියනවා. එතකොට මේ 10යි මුල 3යි cos 30න් cosine 30න් ගුණ ගුණාම මෙහෙට එනවා. ඒ කියන්නේ මේ පාදය බෙදීම මේ පාදය තමයි කෝසයින් 30 කියන්නේ. එතකොට මේ පාදයෙන් කෝසයින් 30 ගුණ කරාම මේ පාදය ලැබෙනවා. ඉලක්ක අකුරු ටිකක් දාගත්තා නම් හරි A B C එතන D කියලා දාගන්නවා. එතකොට A D සමාන වෙනවා මේකට. ඒ කියන්නේ 10යි මූල 3 මෙතන 10යි මූල 3 වෙනුවට අපි දාගමු A B කියලා. AB cos cosine 30 ගන්න. එනවා 10යි මූල 3 වතාවක් cosine 30 කියන්නේ මූල 3 යට 2යි. sin 30 භාගයයි මූල 3 යට 2යි. 15යි. ඊට පස්සේ අපිට එනවා CD සමානයි CB BC BC එකත් cosine 30. මේක සමාන වෙනවා 10යි මූල 3 15යි. මේ දෙන්නගේ එකතුවෙන් එනවා 30ක් කියලා. මෙයා 30ක් කියලා එනවා. ඔන්නෝම තමයි අපි මේවෙන් හොයාගන්නේ. මේවා දුරවල් හොයන්න ගියාම ඕනි වෙනවා.